ශාරීරික චෛත්‍ය පාරිභෝගික චෛත්‍ය උද්දේශක චෛත්‍ය අපි පන්සලකට ගිහිල්ලා වැඩම පිළිදුම් කරන තැන නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ආදිමක වතාවක් කෝවිල් පරිසරය තුල ඉදිරිමයි දැන් සූදානම් වෙන්නේ ඒ අලුත් අවුරුද්ද පිළිගන්නට ඒක අපිට රහසක් කියමුකෝ ඒ අතට බෙදා හදා ගන්නටයි දැන් අපි සූදානම් වෙන්නේ
කිරි මුට්ටියේ ටිකෙන් ටික ටිකෙන් ටික උතුරා යන්නට ආසන්න වෙන්නේ අපේ අම්මලා යන වෙන්නේ නැකත් වෙලාවක් එක්ක නේද අපි අලුත් අවුරුදු සෞභාග්‍ය විඩාපාන ඇකෙකුම රූපයක් තියෙනවා. ඒ වගේම ආරක්ෂි නැත්තන්ගේ වාහනේ නම් රෝදෙක කියලා නම් එහෙම නෙවෙයි. ඕන්න දඩු කඳ ගනලා දින්නේ. දඩු කඳේ ගහනවා. දැන් මට මතකයි ඒක ඒ නිසා දඩු කඳක් නිර්මාණය වෙලා තියෙනවා බොහොම ලස්සනට. ඒත් එක්කම අපි කවුරුත් යන දින දෙකකට ඇතුල් වෙනකොට ආරක්ෂි නැත්තන්ගේ ගෙදර ලබු කට්ටක් තියෙනවා. ඒත් එක්කම තමයි පහනක් තියෙනවා. අනේ මට නම් කවුරුවත් ආරාධනාවක්වත් කරේ නැහැ තේ ඩිංගිත් අකේ බොණ්ඩ ඉන්න කියලා. ඒ නිසා මම යන්න කියන කල්පනාවක් එක්ක. අපි බලමු කෝපි කඩේට අපි මේ ආරාධනාවක් කියන්නේ කියලා. කෝපි කඩේට යනකොට මට මතක් වෙනවා අපේ ස්වාධීන රූපවාහිනියේ කෝපි කඩේ. ලොකු පැණිකේයි අපේ ලොකු ආමිනේ. ලොකු ආමිනේ නම් ප්‍රේම අහලකවත් නැහැ මං හිතන අවුරුදු චාරිත්‍ර වලට ගිහිල්ලා වෙන්න ඇති. අර කෝපි කඩේ සංකේතවත් කරලා දෙපැත්තම හොඳ සීනි කෙසෙල් කන් දෙකක් තියෙනවා කවුරුත් නැති එකේ කෙල් ගෙඩියක් දෙයක් කඩා ගන්නද කියලා මම බැලුවේ ඒත් ඉතින් හොඳ නෑනේ ඊළඟට හතර තියෙනවා මේ අපේ ගම පොල් කටු අපේ ගමේ ජෝන්වාතා හදන පොල් කටු හැදි ඒත් එක්කම අපේ මොනවාද මේ කියන්නේ මේකට කියන ඉරියාප්ප කට්ටු ඊළඟට මෙන්න පැදුරක් තියෙනවා විකුණන්න කීයක් ගන්නෑ ගහන අනේ ලොකෝ මේක නෑනේ මට මේක ගන්න හදන්න ගමේ හදන හැලිවලන් ටික ඒ වගේම 87 අවුරුද්දේ මම ඉන්නේ විස්තරයක් මතයි ඉන්නේ සතරක් මුටි ගාන 176 අනේ අපි මුටි ගාන අපස්සලු කරුතුමා අපි මුටි ගාන ආදි මුටි ගාන සතරයි මොකක් කරන්නේ ලිතක් තියෙනවා අපේ පැරණි කුණු එතකොට පන් මල්ල කෝපි කඩේ මැණිකේ අර ඔබට මතක ඇති 2070 යනකොට මල්ල කරේ දාගෙන අරවන ආරක්ෂිලත්තන්ගේ වලව්වට ඒත්ක්ම අපේ ගමරාලගේ ගෙදරට මේ තමයි අපි කවුරුත් නෑගම් යට ප්‍රධාන තැන්. දැන් නෑත්තෝ ඇවිල්ලා කොහොමාදට පිළිගන්න සූදානම් වෙන අවස්ථාවක් අපි දකිනවා. එහෙනම් ලැබුවා වූ අවුරුද්ද අපේ ආරක්ෂිත ඇත්තන්ට
සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා මැනිකටයි සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා ආයෝ ආවලා වේවා කියලා තමයි අර නෑදෑයෝ ආවේ බොහොම ආදරේ පිළිගත්තා ඉතින් ගෙදරට කැඳවාගෙන යනවා එහෙම ආවලා දැන්තින් මෙන්න හිසතල් ගෑමේ චාරිත්‍යයයි මේ අවස්ථාවේදී ඉටු වෙන්නේ හිසට ඉමුල්පත්ද පායට නුගපත්ද තබා හිසතල් ගෑමේ චාරිත්‍යය දැන් මේ අවස්ථාවේදී ඉටු කරනු ලබනවා සබ්බීතියෝ විවජ්ජන්තෝ සබ්බ රෝගෝ විනස්සතෝ මාතේ භවත්වන්තරායෝ සුඛීදී ආයිබෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සුත්ති භවන්තු දේ භවතු සබ්බ මංගලං